වෙස්සඳුම් කට්ටලේ කියන එක ආවට ගියාට අඳින්න පුළුවන් ඇඳුමක් නෙමෙයි. මොකද කියනවා නම් මේ හා බද්ද වුණ වෙස් තට්ටුව කියන එක. ඒ කියන්නේ හිස වෙස් හිස පළඳනාව ඉතා ගෞරව සම්පන්නව ආධුනික ශිෂ්‍යයෙකු විසින් පළඳිය යුතු එකක්. එහෙමනම් ඒකට සුදුසු වෙන්න ඕනේ. ඒ සුදුසු වීම තමයි මේ වසර 7-8ක් ගුරුවරයෙක් යටතේ අධ්‍යාපනය ලබා දීලා ඒ නර්තනයේ විතරක් නෙමෙයි ඒ තුල මනා ශික්ෂණයක් තියෙනවා. සුබනැකත් අනුව තමයි මෙය පළඳවන්න ඕනි කියලා ආදි අපේ පැරණිංගේ විශ්වාසය. මාස 6ක් අනිවාර්යෙන් මස් මාංශවලින් සම්පූර්ණම එළවලු පමණක් ආහාරයට ගනිමින් පෙහෙවත් රකින්නා වගේ අපේ පන්සිල් පද පහම රකිමින් ඉතා සිල්වන්ත පුද්ගලයෙක් බවට පත් කරනවා මේ මාස 6 පුරාවට. ඊට පස්සේ තමයි මේ හිස වෙස් තැබීම සිද්ධ කරන්නේ. දැන් හෙට දවසේ මේ සිද්ධ කරනවා නම් අද දවසේ කලින් දින සවස් භාගයේ පටන් ගන්න අතර බෝධි පූජාවක් පවත්වලා ඒ චාරිත්‍රය උරුණාට පස්සේ හඟලපේ කිරීමේ චාරිත්‍රය. රට නර්තන කලාවේ මේ බණ්ඩාර හත්කට්ටුවටම වැඳුම් විඳුම් සිද්ධ කෙරෙනවා. එතකොට පහන් දැල්වලා යහනක් හදලා ඒ යහනේ පහන් මල් මල් පහන් බුලත් පඬුරු පූජ කරලා ඊට පස්සේ යහන් වලට ඒ දෙවිවරුන්ට ආරාධනා කරනවා. විශේෂයෙන් වීරමුණ්ඩ දෙවියන්ට මෙහිදී කවි ගායනා කිරීම විශේෂයෙන්ම සිද්ධ කෙරෙනවා. වරදක් නැතත් දෙවියනි මේ ආධුනික ශිල්පීන් ආරක්ෂා කළ දෙන්න කියන එකත් සමගම හඟල අරගෙන ඒ යහනේ තියලා එතකොට වෙස් තට්ටුවත් එතන තියනවා පේ කරන්න. ඊට පස්සේ පැය 3-4ක ඒ හඟල පේ කිරීමේ චාරිත්‍රය කියනක සිද්ධ කරනවා. තමන් සහ දේවාභරණ දෙවියන්ට පුද කිරීමෙන් පසුව පසුවදා උදෑසන තමා මේ වෙස් මංගල්‍ය ආරම්භ වෙන්නේ. එළි වෙන ජාමේ පිරිසුදු ජලයේ ස්නානය කරලා ඔවුන් පවිත්‍ර වෙලා සුදු වස්ත්‍ර වලින් සැරසිලා තමයි නැවත මේ පන්සල් භූමියට පැමිණෙන්නේ. සුබ නැකතට අනුව හිස වෙස් පැළඳවීම සිද්ධ කරනවා. ඊට පස්සේ හිස වෙස් පැළඳපු ආධුනික නර්තන ශිල්පියාට එහෙම නැත්නම් පායින්පත් පැළඳි ශිල්පිනියට වහන්තරාවකින් වහනවා. හිසවෙස් පැළඳි එහෙම නැත්නම් පායින්පත් පැළඳි ශිල්පිනි ශිල්පිනියන්ට ඉස්සෙල්ලම කිරි ගහක කිරි තමයි දකින්නේ. ඊට පස්සේ කිරි එළ දෙනක් දැකීමට සිද්ධ කරනවා. ඊට පස්සේ බෝධියට පැන් කලයකින් බෝධිය නාවලා බෝධිය ස්නානය කරලා දිය කොරහකින් තමන්ගේ මුහුණ බලන්න අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ කරන ප්‍රධානම චාරිත්‍රය තමයි අර යහනේ පහන් දැල්වීම. තුන්රුවන් නමස්කාර කරලා යහනට ආරාධනා කරනවා නැවත දෙවි දේවතාවරුන්ට. චිරාගත සම්ප්‍රදානුකූල උඩරට නර්තනයේ තියෙන ආධුනික ශිල්පියෙක් කලෙල බහින කොටනට ප්‍රථම නර්තනය තමයි මංගලම්. පැමිණ සිටින ඥාතීන් සහ දෙමාපියන් එම නර්තනය එම කලෙලි බැස්ස ශිල්පිනි ශිල්පිනියන්ට තෑගි ලබා දෙනවා. විස්තරටුවට තමයි බලයක් තියෙනවා කියලා විශ්වාස කරනවා මිනිස්සු අතර. මේ ලෙඩ රෝග සුව කරන්න පුළුවන් යක්දෙස්සෙක්ගේ ස්වරූපේ ගන්න ඕනි කියලා කියනවා. මේ දෝෂය දුරු කරන්න